ආ දැන් දැන් අපි මේ පෙන්වන්න යන්නේ කොහොමද කියලා මේ රබර් වගාවේ කොහොමද මේ අස්වැන්න ගන්න. ඒ කියන්නේ රබර් කිරි ගන්න කොහොමද කියන එක තමයි දැන් මම මෙතන පෙන්වන්න යන්නේ. ආ ඉතින් අයියා. ඈ ආ ඉවරයිද කපල. ආ ලයිට්. මේ තියෙන්නේ දැන් ඔය රබර් කිරි දැන් බැක් කරනවා මෙතන ඉන්නේ. මෙහෙම ගත්තාම ඕ දැන් මේ රබර් කිරි බැක් කරනවා. කො මග පෙන්වන අය නම් ගොඩක් ඉන්නවා. මේ තියෙන පරණ රබර් මේ අයින් කරන ඒවා ඔක්ටුපාල් මොකක් සරතේ කියන්නේ මේවට ඔට්ටපාල් මේ තියෙන ඔට්ටපාල් මේ වෙනකොට මේ ඉර මුදුන් වේගෙන ඇවිල්ලා තියෙන්නේ මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මේ තියෙන්නේ ඇපල මෙන්න මේ මේ ඇනිලා තියෙන්නේ මේ හැමතැනම මේ ඇනිලා තියෙන ඇපල අන්න පේන්නම් හරි මේ තියෙන මේකේ බීජ ව්‍යාප්තිය වෙන්නේ මේ සත්තුන්ගේ එහෙම ඇනිලා එපාර මේ යන අවිදින අයගේ ඇනිලා තමයි මේකේ බීජ ව්‍යාප්තිය වෙන්නේ දැන් මම ඕගොල්ලන්ට පෙන්නන්නම් මේ මම දැන් පෙන්නන්නම් අපි සෑහෙන දුරක් ආවා කිලෝමීටර් මං හිතන්නේ 2.5 3ක් වගේ මේ වෙනකොට උඩට නැගලා තිනවා කඳ උඩට දැන් ඕගොල්ලන්ට පේනවා ඇති අර ඈත පේන්නේ මේ පේන්නේ අල්ගම කඳු තමයි ඔය පේන්නේ අල්ගම පැත්ත අපි දැන් මේ ඉන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකපොල පැත්තට ලං වෙලා තමයි අපි මේ ඉන්නේ අපි කැලෑව පැත්තෙන් තමයි දැන් මේ යන්නේ. අම්මෝ. අක්කර කීයක් වගේ ඇද්ද සරත්තයි මේක අක්කර මෙතන ඉහට නම් තියෙන ඝන කැලෑව මේ ටික යන්න අමාරුයි මේ අපි මේ ලස්සන ගල් තලාවකට ආවා මේක අක්කර කීයක් වගේ තියෙනවද සරත්තයි මේක ඔයා එන්න මෙතේ මේ ඉන්නේ සරත් අයියා මෙයාගේ තමයි මේ වගාව මේක අක්කර කීයක් විතර තියෙනවද සරත් පහක් විතර අක්කර පහක් වගේ තියෙනවනේ මේක රබර් විතරද ලැබෙන්නේ ඔව් රබර් තමයි වැඩිපුරම හා රබර්
දැන් කොහොමද දන්නේ මිල යන්නේ නේද දැන් නම් වෙලපු දුම් සීට් එක 480 ට විතර යනවා 480 ට වගේ යනවා නේ රබර් වගාවක් තමයි මේ දිගටම තියෙන්නේ ඒ අතර වෙන බෝගත් වගා කරනවද ඔව් තව කුළුවම් මෙහි අර ඌරංගෙන් එම ඉත්තෑවන්ගෙන් තමයි අමාරු අමාරු නේ හරි 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 සරත් අපි එන යන් අර පැත්තට නේ බලමු අන්න මග පෙන්නන්නේ කික්කනේ හා යන්න යන්න කො යන් ආ යන්න අපිට මග පෙන්වන්න නම් ගොඩක් ඉන්නවා රවිෂ් කො මෙහෙන් අමේ ඉන්නේ රවිෂ් එයා බොන්සායි වලට ගස් එකතු කරනවා කො එකතු කරගත්ත ගස් ටික පෙන්වන්න බලන්න කො නෑ මොනවද තියෙන්නේ වර්ග ටික පෙන්වන්න බලන්න බොන්සායි වලට ගස් එකතු කරනවා මේ තියෙන්නේ මොනවද ගස් ටික වර්ග තියෙනවද හොඳ ලස්සන ගස් ටිකක් තියෙනවා නේ යන්ත යන මාර්ගය නම් ටිකක් හොඳට තියෙනවා මේ වෙලා තියෙන ලීසි නෑ මේ වගේ තැනක ඇවිදිනවා කියන එක මේ වගේ අවුව ටයිම් එක හැබැයි අවුවකුත් නෑ ඇත්තටම මේ ඊයේ රෑ වැහැලා හින්දා පොඩි කූල් ගතියකුත් තියෙනවා ඕලන් පීනට යන්න අරයා බොන්සායි හොයාගෙන මේ තියෙන බොන්සායි ටික අරන් ඇවිල්ලා තියෙනවා බොන්සායි වලට ගස් හොයනවා මේ මම පෙන්නනම් ඕගොල්ලන්ට මේ රබර් ප්‍රොසෙස් එකේ ඉතුරු ටික කොහොමද කෙරෙන්නේ කියලා බලමුකෝ අපි. මේ ලයිට් එකක් නෑ අයියේ නේ. ලයිට් එකක් නෑ මේ එක. ඒ ඇති. කොහොමද මේ මැෂින් එකේ කෙරෙන්නේ? කරකවනකොට අර මෙතනින් මේව එක දානවා නේ රොටිය. මේ තියෙන්නේ. මේක ඇතුලේ තියෙන දුම් ගහන එක නේ. තියෙන දුම් ගහන කාම. මේක මොනවද යට තියෙන්නේ? ගින්දර. පත්තු කරලා තියෙනවා නේ. මේ තියෙන්නේ රබර් රොටි. මේ කොච්චර කාලයක් තියෙනවද අයි? එහෙම දවසයි. මේ මැෂින් වර්ග දෙකක් නේද? දෙක? මේක දිගනකොට. මේක ඩ්‍රයිවර් රොටි. රොටි මේ ගන්නලා එහෙන් කරත් පස්සේ මේක හදලා. මේක දින වත්. ඊට පස්සේ මේකෙන් අරුවට පස්සේ මේකෙන් තමයි අර මම කට්ට දිනවනේ. කට්ට දින එකෙන් අර වතුර ගැටි ඔක්කොම ඇඹරිලා මෑනවා. රයිට් 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 කට්ට වලින් මේක ඇඹරිලා මෑනවා. ඔව්. මේකෙන් තියෙන්නේ තද කරන්න විතරයි නේ. මේක රොටි හීන් කරලා දෙන එක. අත්ත මොකද අනේ මේක ගම්මට වේල් වෙන රොටි. රයිට් රයිට් රයිට්. මේක නම් තුන් පාර මේක අනේ මේක පාර ගන්නවා. තියෙන්නේ නේ. අපි මේ දැන් මේ යන ගමන් තමයි ඉන්නේ මෙන්න මේ විදිහට තමයි රබර් වගාවක් සිද්ධ වෙන්නේ දැන් ඕගොල්ලෝ දැක්කනේ කොහොමද රබර් වගාවක් සිද්ධ වෙන්නේ කියලා ඉතින් අපි රබර් වගාව ගැන දැන් කතා කළා ඒ වගේම රබර් කොහොමද කිරි ගන්නෙ කොහොමද කියලා කතා කළා ඒ වගේම රබර් වල කොහොමද ඉතුරු ප්‍රොසෙස් එක වෙන්නේ කියලා එකත් අපි කතා කරානේ දැන් අපි මේ බලමු ඉතුරු වීඩියෝ වලදී අපි බලමු අපේ ගමන කොයි අතට වෙයිද කියලා මේ හුඟක් මගේ ඇතේ තියෙනවා මේ බොන්සායි කරන්න ගත්ත ගස් වගේ තියෙනවා මේ ඕගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ ඒ වගේ ගස් වර්ගයක්
ඔයගොල්ලන්ට පේන ඇති මෙතන අක්කර 5කට වඩා විශාල මේ භූමි ප්‍රමාණයක් තියෙනවා රබර් වගා කරලා. ඉතින් මේ දවස්වල රබර් යනවා කියන්නේ සාමාන්‍ය කිලෝ එකක් රුපියල් 400ට වගේ. ඒක රුපියල් 400ක් වුණොත් කිලෝ 100ක් ගත්තොත් එහෙම 100ක් වෙනවා. එතකොට 40,000ක් විතර ගන්න පුළුවන් කර්මාන්තයක්. ඒ කියන්නේ මෙතන මේකෙන් මාසෙකට කිලෝ 20ක් 30ක් අනිවාර්යයෙන්ම සුමානකට කැපෙනවා. එතකොට රබර් කර්මාන්තය කියන්නේ ලංකාවේ තියෙන මේ කර්මාන්ත අතරින් ඉහළම කර්මාන්තයක්. එතකොට අපේ රට තේ රබර් පොල් කියන වර්ග තුනෙන් තමයි ඉස්සර මේ ස්වයංපෝෂිත වුනේ. ඉතින් අනිත් එක වී ඒ වගේම දැන් මේ වෙනකොටත් තාම රබර් කර්මාන්තය මේ ආකාරයෙන් හෝ කෙරෙනවා. දැන් ඔයගලන්ට පේනවා දැන් රබර් වත්තෙන් ඇවිල්ලා දැන් මම ප්‍රධාන පාරට ආවා.